අයිබෝන් පුතේ අපි වැඩ ටික ආරම්භ කරමු. පුතේ දැන් අද අපි සුපුරුදු විදිහට 2025 ඔයාලගේ පන්තියේ අපි ලෙවල් අප් පේපර් මේ වෙනකොට 21ක් සාකච්ඡා කරලා ඉවරයි. අද තියෙන පුතේ 22 වෙනි ලෙවල් අප් පේපර් එක. එතකොට මේ වෙනකොට 22 ලෙවල් අප් පේපර් එක ඔයාලා හැමෝම ළඟ තියෙනවා. පිළිතුරු ලියලා ඇති. ලියුම පිළිතුරු පත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න අඩුපාඩු තියෙනවනම් ඔයාලා හදා ගන්න. මොකද දැන් ඔයාලගේ 25ක් 25 කණ්ඩායම ගත්තට පස්සේ 25 කණ්ඩායමේ කාගේ ෆෝන් එකක සීන් එකද ඔතන ඉන්න බලන්න. හරි, එතකොට දැන් 25 ඔයාලගේ දරුවනේ. දැන් ඔයාලගේ සිලබස් එක දැන් අවුරුද්දක් ඉවරයිනේ. දැන් එතකොට ඊළඟට තව මාස 11කටත් අඩු කාලයක් තියෙන ඔයාලගේ විභාගෙට. එතකොට මේ කාලය තුළද ඔයා හදට සූදානම් වෙන්න ඔයාගේ එක්සෑම් එක වෙන්නේ. මම හිතා දැන් ලබන මාසය තුළද ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා. ඒකට ලකුණු ගන්නත් ඕන. ඊට අමතරව දැන් දෙසැම්බර් මාසෙදී අපි දැන් රිවිෂන් පටන් ගන්න ඔයාලගේ. එතකොට රිවිෂන් පන්තියත් එක්ක ඔයාලට වැඩ කරන්නත් වෙනවා ටිකක් මහන්සියලා. දැන් 20 ඔයාලා රුඩින් ඉන්න 2024 අයිය ලක්කලා ටික තව සති 3කින් ඉතර ඒ ලෙවල් එක්සෑම් එකට මූණ දෙනවා. එයාලගේ එක්සෑම් එකෙන් පස්සේ විභාගෙට මූණ දෙන ඊළඟ ටීම් එක තමයි ඔයාලා. ඉතින් ඔයාලගේ මේ අඩුපාඩු රහිතව ඔයාලා නිර්මාණය වෙන්න ඕන විභාගයේ පිළිතුරු සපීම සඳහා. ඉතින් ඒක උදව්වක් තමයි අපි මේ පේපර් ක්ලාස් එක. ඒ නිසා මේ පේපර් ක්ලාස් එකෙන් ඔයා උපරිම ප්‍රයෝජනයක් ගන්න. පැහැදිලිනේ? හරි. රයිට්. පුතා ඔයාලට කියනවා පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස ඒ බී කියලා කොටස් දෙකකින් සමන්විතයි. පළවෙනි ප්‍රශ්නේ කොටස ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්න. දැන් ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්න කියපු ගමන් මේක ඉතා සරල ප්‍රශ්නයක් තමයි. හැබැයි තවමත් ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්න බැරි දරුවෝ ඇති. හරි, කොහොමද පොද ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දක්වන්නේ? ඔයාලා දන්නවා පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය තුළ ක්‍රියාවලිය තමයි අපි ඉංජිනේරු තාක්ෂණවේදී කියලා පොතේ හඳුනාගන්නේ. පැහැදිලිනේ? අපි ලියමුකෝ දෙ මෙහෙම ලියන්න. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ රෝම ඉලක්කම් එකට උත්තරේ ලියන්න. මෙහෙම ලියන්න, පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. හරි, ඔන්න පළවෙනි කොටස. හරි, ඒක පුතා එනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටස කියනවා තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ 4ක් කෙටියෙන් විස්තර කරන්න. අපි දැන් තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ කීපයක් කතා කරමු. ඔයාලා දන්නවා මොනවද හැරවුම් ලක්ෂ? මෙන්න මේ දේවල්. ගින්දර, රෝදය, විදුලිය, දුරකථනය, සූත්‍රිකා බල්බය, ඉලෙක්ට්‍රොනික වැල්වය, ඒ වගේම ට්‍රාන්සිස්ටරය, සංගෘහිත පරිපථ, සිමෙන්ති, වීදුරු, මුද්‍රණ කලාව, ඔය වගේ දේවල් තමයි අපි හැරවුම් ලක්ෂ විදිහට දකින්නේ. අපි ඒ ටික නෝට් කරමු පුතේ. ලියන්න මෙන්න මෙම හැරවුම් ලක්ෂ ටිකක්. ලියන්නකො යටියට. විස්තර කිරීම නම් ලොකුවට අවශ්‍ය නැහැ. මම හිතනවා විස්තර කරගන්න පුළුවන් වෙයි. මම හැරවුම් ලක්ෂ ටික දෙන්නම්. මෙන්න මේක ලියන්න. යන්න ගින්දර, ඒ වගේම රෝදය, ඒ වගේම විදුලිය, ඊට පස්සේ සූත්‍රිකා බල්බය, ඊට පස්සේ
දුරකථනය, ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය, ඊට පස්සේ සිමෙන්ති සොයා ගැනීම, ඒ වගේම අපිට තව කියන්න පුළුවන් සිමෙන්ති සොයා ගැනීම, ඒ වගේම තව අපිට කියන්න පුළුවන් දරුවනේ ලෝහ සොයා ගැනීම, ඔය වගේ දේවල් අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරි, ඔය වගේ දේවල් අපිට පැහැදිලි කරන්න පුළුවන්. රයිට්, ඒතර ඕවා තමයි හැරුම් ලක්ෂණ අපි දකින්නේ. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස පොතේ කාර්මික විප්ලවය හා දෙවන ලෝක යුද්ධ සමයේ ඇතිවිච්ච ප්‍රධාන සිදුවීම් හතර මැගිල්ල යන්න. දැන් කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච දේවල් මොනවද? අපි දන්නවා මොනවද? එකක් තමයි අතින් කරපු කර්මාන්ත වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න පටන් ගත්තා. ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පටන් ගත්තා. එතනින් එහාට ගියාට පස්සේ දුම්රිය, වස්ත්‍රක වගේ දේවල් නිර්මාණය වෙන්න පටන් ගත්තා. වාෂ්ප බලය යොදා ගත්තා. ඔය වගේ දේවල් කාර්මික විප්ලවය තුළ සිද්ධ වුණා. ඊට පස්සේ ලෝක යුද්ධ කාලේ, දෙවන ලෝක යුද්ධ කාලේ, න්‍යෂ්ටික ශක්තිය සොයා ගත්තා. රේඩාර තාක්ෂණය සොයා ගත්තා. වායුවෙන් සිසිලන එන්ජින් සොයා ගත්තා. එතනින් එහාට ගියාට පස්සේ ජරිබඳුන් සොයා ගත්තා. ඔය වගේ දේවල් දරුවනේ අපි එතනදී කතා කළා. පැහැදිලිද? හරි, ලියන්න. ඒ නිසා ඔයා තුන්වෙනි කොටස අදාළව කාර්මික විප්ලවය සහ දෙවන ලෝක යුද්ධයේ ඇතිවෙච්ච ප්‍රධාන සිදුවීම් ගැන ලියන්නේ. ලියන්න මුලින්ම කාර්මික විප්ලවය කියලා ලියන්න. මුලින්ම ලියන්න පොතේ කාර්මික විප්ලවය. මුලින්ම ලියන්න කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය කියලා දාලා කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච සිදුවීම් ටික ලියනවා. මම ආයෙ කියනවා, කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච සිදුවීම් මොනවද පොතේ? අතින් කරපු කර්මාන්ත වලට යන්ත්‍ර බහුලව හඳුන්වා දුන්නා. ගල් අඟුරු ඉන්ධනයක් ලෙස යොදා ගත්තා. ඒ වගේම කුමාලයේ සහ ජලයේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම මොනවද, දුම්රිය, වස්ත්‍රත වගේ දේවල් නිර්මාණය වුණා. ඒ වගේම මහා පරිමාණ නිෂ්පාදනය, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් කර්මාන්ත ශාලා බිහි වුණා. ඔන්න ඔය වගේ දේවල් කාර්මික විප්ලවය තුළ සිදු වුණා කියලා අපි අහලා තියෙනවා. අන්න ඒ ටික අපි නෝට් කරමු ලස්සනට. ලියන්න පොතේ කාර්මික විප්ලවය කියලා දාලා මෙන්න මෙහෙම ලියන්නකෝ යටි ඉහළට. කාර්මික විප්ලවය යටි ඉහළට ලියන්නේ මෙහෙම. අතින් කළ කර්මාන්ත වලට කාර්මික විප්ලවය ගැන ලියන්නේ. අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම. ඔන්න එකක්. තව කෙනෙක් ලියන්න. ජලයේ හා හුමාලයේ ශක්තිය, ප්‍රයෝජනයට ගැනීම. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ඊළඟට ලියනවා ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම. ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම. ඊළඟට ලියනවා තව එකක්. හුමාලය භාවිතයෙන් දහවනය වන නැව්හා දුම්රිය නිෂ්පාදනය. කාගරි මයික් එකක් කොන්නලා ඒක ඔෆ් කරගන්න, නැදනොත් ඔන් වෙන්නේ නැති බලන්න. තව එකක් ලියන්න පුතේ. ඒ වගේම කාර්මික විප්ලවය තුළ සිද්ධ වුණා අර මහා පරිමාණ කර්මාන්ත ශාලා බිහි වුණා කියන කතාවක් ලියන්න. ඒකත් ලියන්න මෙහෙම. අවසාන වශයෙන් ලියන්න පුතේ මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා
මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය හොඳයි, හතරවෙනි කොටසට අපි එනවා. නෑ, තව එකක් තියෙනවානේ. දෙවන ලෝක යුද්ධ කාලය ඇති වෙච්ච සිදුවීම් තහනවානේ. හරි, දැන් ඔන්න අපි ලිව්වේ කාර්මික විප්ලවයේ තුල සිද්ධ වෙච්ච සිදුවීම්. ඊළඟට ලියන්න පුතේ දෙවන ලෝක යුද සමයේදී කියලා ලියන්න. දෙවන ලෝක යුද්ධ කාලයේ පුතේ බිහිවෙච්ච නිර්මාණයන් මොනවද? ජෙලි මඳුන ආවා, නියෂ්ටික ශක්තිය ආවා, රේඩාර් තාක්ෂණය සොයාගත්තා, එතනින් එහාට ගියාට පස්සේ වායුවෙන් සිදුවන එන්ජින් සොයා ගැනීම කළා, ඒ වගේම අභ්‍යවකාශ තාක්ෂණය සොයාගත්තා, වෙළඳ තරඟය ඇති වුණා. ඕව තමයි දෙවන ලෝක යුද්ධ කාලෙදී අපිට හම්බ වෙච්ච දේවල්. හරි, එනිසා ලියන්න දෙවන ලෝක යුද සමයේදී කියලා දාලා ලියන්නකෝ. සිදුවීම් ටික මෙන්න මෙහෙම ලියන්න. ජෙරිබඳුන මේ වගේ දේවල් නිර්මාණය වුණා. ජෙරිබඳුන යටි යටට ලැබීම කීපයක්. ජෙරිබඳුන, ඒ වගේම පුතා ජෙට් එන්ජිම නිෂ්පාදනය, ඒ වගේම රේඩාර් තාක්ෂණය සොයා ගැනීම, රේඩාර් තාක්ෂණය සොයා ගැනීම, රේඩාර් තාක්ෂණය සොයා ගැනීම ඊළඟට වායුවෙන් සිසිල්වන මෝටර් එන්ජිම නිෂ්පාදනය ඊළඟට නියෂ්ටික ශක්තිය සොයා ගැනීම. තව එකක් අභ්‍යවකාශ තාක්ෂණය. ඊළඟට වෙළඳ තරඟය. හරි, ඊට පස්සේ හතරවෙනි කොටසට එනවා. තාක්ෂණ වේදයේ බලපෑම් මිනිසා හා සමාජය කෙරෙහි බලපෑම් හා පාරිසරික බලපෑම් යන ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ කෙටියෙන් විස්තර කරන්න. හරි, මුලින්ම කියන්නේ මිනිසා හා සමාජීය බලපෑම්. දරුවනේ, මිනිසා හා සමාජීය බලපෑම් ගැන කතා කරද්දී මිනිසා හා සමාජීය බලපෑම් ගැන කතා කරද්දී අපිට කරුණු කීපයක් විස්තර කරන්න පුළුවන්. හරි, දැන් මට කියන්න තාක්ෂණයේ දියුණුව මිනිසා හා සමාජය කෙරෙහි බලපාපු විදිහ. පළවෙනි කියන අපිට කියන්න පුළුවන් දරුවනේ, තාක්ෂණය අනුව පුතේ ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. ඒ වගේම තව කෙනෙක් තමයි ප්‍රාප්තන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ඒ වගේම නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායීතාව වෙනස් වීම. ඊළඟට තොරතුරු හා දැනුම ලබා ගැනීම. ඒ වගේම ඊළඟට අපිට කියන්න පුළුවන් රයිට් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. ඒ වගේම ආරක්ෂාව. ඒ වගේම ඒ වගේම දරුවනේ
පවුලේ නැත්නම් පවුලේ සමාජිකයින් අතර දුරස්ත බව ඇති වෙනවා. හරි රයිට්. අපි එක කියනවා දරුවනේ පවුල් සබඳතා දුරස් වීම. ඒ වගේම නව සංස්කෘතික අංග ඉක්වීම, ඔන්න ඔය වගේ දේවල් මිනිසා හා සමාජය කරී ඇතිවෙච්ච බලපෑම් දෙක අපි දකිනවා. ඊට පස්සේ පාරිසරික බලපෑම්. පාරිසරික බලපෑම් ගැන කතා කරද්දී අපිට කීපයක් කතා කරන්න පුළුවන්. එක්කෙනෙක් තමයි ස්වාභාවික සම්පත් ක්ෂය වීම. ස්වාභාවික සම්පත් ක්ෂය වෙනවා. ඒ වගේම පරිසර දූෂණය. ඒ වගේම නව පරිසර පද්ධති නිර්මාණය. ඒ වගේම අපිට කියන්න පුළුවන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර ආචරණය. ඔන්න ඒ දේවල් ටික පාරිසරික බලපෑම් විදිහට අපිට ලැබෙනවා. අපි මේ දේවල් දන්නවා. අපි කතා කරමු දැන්. ලියන්න මෙන්න මෙම අපි ලිස්ට් කරමු ලියලා ඇති අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. හරිනේ. දැන් මුලින්ම මිනිසා හා සමාජීය බලපෑම් කියලා ලියන්න. මිනිසා හා සමාජීය බලපෑම්. මිනිසා හා සමාජීය බලපෑම් කියලා දාලපු දේ එකින් එක යටින් යටට පිළිවෙලින් පිළිවෙලට අපි නෝට් කරමු. පළවෙනි කෙනා ලියන්න තාක්ෂණය අනුව. පළවෙනි කෙනා ලියන්න තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. හරි. දෙවෙනි කෙනා ලියනවා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. 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 තුන්වෙනි කෙනා ලියනවා නිෂ්පාදන ධාරිතාව හා නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වෙනස් වීම. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වෙනස් වීම. හරි. ඊළඟට තොරතුරු හා දැනුම. ඊළඟට ලියන තොරතුරු හා දැනුම ලබා ගැනීම. තොරතුරු හා දැනුම ලබා ගැනීම. තොරතුරු හා දැනුම ලබා ගැනීම. ඊළඟට ලියන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. ඊළඟට ලියන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව. ඊළඟට ලියනවා ආරක්ෂාව. ආරක්ෂාව. ඊපස්සේ ලියනවා පවුල් සබඳතා දුරස් වීම. පවුල් සබඳතා දුරස් වීම. අවසානට ලියනවා නව සංස්කෘතික අංග එක්වීම. නව සංස්කෘතික අංග එක්වීම. එමතන සංස්කෘතියට නව අංග එක්වීම. එහෙමත් හරි සංස්කෘතියට නව අංග එක්වීම. සංස්කෘතියට නව අංග එක්වීම. හරි. කාගෙන් මයික් එක කොන්නලා ඔෆ් කරගන්න. නව සංස්කෘතික අංග එක්වීම නැත්නම් සංස්කෘතියට නව අංග එක්වීම. සංස්කෘතියට නව අංග එක්වීම. හරි. ඔන්න අපි කතා කළා මිනිසා හා සමාජීය බලපෑම් ටික. ඊට පස්සේ ලියන්න රූලක් ඇරලා පොදේ පාරිසරික බලපෑම් කියලා. රූලක් ඇරලා ලියන්න පොදේ පාරිසරික බලපෑම් කියලා. පාරිසරික බලපෑම්. දැන් පාරිසරික බලපෑම් කියලා දාලා අපි යටියට ලියමු මෙන්න මෙහෙම. මුලින්ම ලියන්න ස්වාභාවික සම්පත් ක්ෂය වීම. මුලින්ම ලියන්න පොදේ ස්වාභාවික සම්පත් ක්ෂය වීම. පොඩික පිළිවෙලින් පිළිවෙලට අපි ලියාගමු. ස්වාභාවික සම්පත් ක්ෂය වීම. දෙවෙනි කෙනා ලියනවා
දූෂණය දෙවෙනි කෙනාට යනවා. පරිසර දූෂණය තුන්වෙනි කෙනා ලියනවා. දීලා තියෙන පිළිවෙල ලියා ගමු. තුන්වෙනි කෙනා ලියනවා නව පරිසර පද්ධති නිර්මාණය. නව පරිසර පද්ධති නිර්මාණය. නව පරිසර පද්ධති නිර්මාණය. නව පරිසර පද්ධති නිර්මාණය. අවසාන කෙනා ලියනවා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර ආචරණය. 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 හරිනේ මේ පැත්ත රයිට්. අපි මේක ටයිප් කරමු. සරලයි, ගැටලුවක් නැහැ. හරි, අඩුපාඩු තියෙන අය හදාගන්න. සමහර දරුවන්ට නැන්දි ඕකක් අවුල් වගේ ඇති. එහෙම තියෙනවා නම් පිළිවෙලට හදාගන්න බලන්න. කොහොමද දැන් මේ පේපර් වලට දැන් හැම මාසෙම පේපර් හතර ගන්න ලියාගෙන 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 යද්දී අඩුපාඩු තියෙන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම අඩුපාඩු ටික හදාගන්න ලොකු හේතුවක් වෙනවා මේ පේපර් ක්ලාස් එකේ සමග කට් කරගන්න නැතුව හැමෝම සම්බන්ධ වෙන්න. හරි, ඊට පස්සේ රයිට්. ඒ කොට සුතරින් ඉවරයි. ඒකෙන් B වලට එනවා. නිෂ්පාදන වල වැඩි දියුණු වීම කරී බලපාන ප්‍රධාන සාධක තුනක්. හරි. ඒ කියන්නේ දරුවනේ නිෂ්පාදන වල වැඩි දියුණු වීම කරී බලපාන ප්‍රධාන සාධක. පළවෙනි කෙනා මොකක්ද? අපි සාධක තුනක් දන්නවා. එකක් තමයි මොකද්ද? වෙළඳපොළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාව. ඊට පස්සේ මොකද? පෞද්ගලික අරමුණු. ඊළඟට එතම් පෞද්ගලික අවශ්‍යතා. ඊළඟට රාජ්‍ය අරමුණු. අපි ලියමු දරුවනේ කාරණා ටික මෙන්න මෙහෙම. ලියන්න දරුවනේ අඩුපාඩු තියෙනවා නම් ලියලා නැත්තම් ලියන්න. එකින් එක ලියමු වෙන වෙනම යටි යට. හරි, ලියන්න මෙතන මෙහෙම ලියන්න. වෙළඳපොළ තරඟකාරීත්වය තුළ වෙළඳපොළ තරඟකාරීත්වය තුළ වෙළඳපොළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ වෙළඳපළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. වෙළඳපළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. දෙවෙනි කෙනා ලියන්න පුතේ පෞද්ගලික අවශ්‍යතා. පෞද්ගලික අවශ්‍යතා. තුන්වෙනි කෙනා ලියන්න පුතේ තුන්වෙනි කෙනා ලියන්න රාජ්‍ය අරමුණු කියලා. තුන්වෙනි කෙනා ලියන්න රාජ්‍ය අරමුණු. හරි, දෙවෙනි කොටස කියනවා වාණිජකරණය යන අර්ථ දක්වන්න. මොකක්ද පුතේ වාණිජකරණය කියන්නේ? අපි දැන් ඒක දන්නවා වාණිජකරණය කියන්නේ මොකක්ද කියලා, නේද? මතකයි වලට. මොකද්ද පුතේ වාණිජකරණය කියලා කියන්නේ? වෙළඳපොළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමේ ක්‍රියාවලිය වාණිජකරණයයි. අයව තව මම කියනවා. වාණිජකරණය කියන්නේ පොදේ වෙළඳපොළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීම තමයි වාණිජකරණය කියලා කියන්නේ. අන්න ඒක ලස්සනට ලියාගමු මෙහෙම. කියන වාණිජකරණය කියන්නේ මොකක්ද කියන දරින් කියන්න මෙහෙම අර්ථ දැක්වීම ළඟින් කියන්න දෙවෙනි කොටසට. මෙහෙම කියන්න. වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත වෙළඳපළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කර ගනිමින් ලාභය අරමුණු කර ගනිමින් ලාභය අරමුණු කර ගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා ලාභය අරමුණු කර ගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමේ ක්‍රියාවලියයි. සපුරාලීමේ ක්‍රියාවලියයි. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමේ ක්‍රියාවලියයි. ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හතරක්.
ඉල්ලුම කරී බලපාන පළවෙනි සාධකය තමයි පුතා ක්‍රය ශක්තිය. මතකයි අපිට ක්‍රය ශක්තිය මොකක්ද පුතේ? ක්‍රය ශක්තිය කියලා කියන්නේ, ක්‍රය ශක්තිය කියන්නේ පුතේ භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව. හඳුන්නානේ ඒක වෙනාලා ඉගෙන දෙන්න ගන්න. හවස්සලා වෙනාලා ඔය දෙන්න ආට කාටද මෙතන ගහන්න ඉගෙන ගන්න. මයිටි ගොන් ඔෆ් කරගන්න. ඔය ෆෝන් කරගන්න එපා. ආ ගිහින් දෙන්න. ගිනින්න නිසා ගහන්න. ඒ එතන ගහන්න යන මාඩ. එතන අපිට ආදරේකට ආයි. නිර්මාල් මයික් ඔෆ් කරගන්න නිර්මාල්. හරි ඔයාලගේ පුතේ මයික් ඔෆ් කරන සම්බන්ධයෙන් මයික් ඔන් කරගන්න එපා. හරි මයික් ඔෆ් කරන සම්බන්ධයෙන්. හරි ඊට පස්සේ දැන් මොකද්ද අපි කතා කරන්නේ? ඉල්ලුම කිරිය බලපාන සාධක වෙන එක්කෙනෙක් තමයි ක්‍රය ශක්තිය. දැන් ක්‍රය ශක්තිය කියන්නේ පුතේ මිලදී ගැනීමේ හැකියාව. හරිද? ඒ වගේම ඉල්ලුම කිරිය බලපාන සාධක තව තියෙනවා පුතේ. එකක් තමයි තව පාරිභෝගික සංඛ්‍යාව. පාරිභෝගික සංඛ්‍යාව එතනින් හාර ගියාට පස්සේ දරුවනේ දැන් පාරිභෝගික සංඛ්‍යාව, ඒ වගේම නිෂ්පාදනවල තියෙන ගුණාත්මක බව, ඒ වගේම මිනිසුන් තුළ තියෙන ආකල්ප, එතනින් හාර ගියාට පස්සේ අපිට දරුවනේ සංස්කෘතික ලක්ෂණ, පරිසර ස්වභාවය, ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රීති, ඔය දේවල් දරුවනේ අපිට අපිට කියන්න පුළුවන් ඉල්ලුම ගැනීම බලපාන සාධක විදිහට. අපි කතා කරමු, ඒ ටික නෝට් කරමු. මෙහෙම ලියමුකෝ, ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හතරක් පහන අපි කියපයක් ලියමු. පළවෙනි කෙනා ලියන්න ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය පළවෙනි කෙනා ලියන්න ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය ඊළඟට ලියන්න පාරිභෝගික සංඛ්‍යාව. පාරිභෝගික සංඛ්‍යාව පාරිභෝගික සංඛ්‍යාව පාරිභෝගික සංඛ්‍යාව ඒ වගේම ලියනවා නිෂ්පාදනීය ගුණාත්මක බව. නිෂ්පාදනීය ගුණාත්මක බව. නිෂ්පාදනීය ගුණාත්මක බවකමා කල්පවැත්ම. නිෂ්පාදනීය ගුණාත්මක බවකමා කල්පවැත්ම කමා කමා පෙනුමහා යුගයට ගැළපීම. පෙනුමහා යුගයට ගැළපීම. පෙනුමහා යුගයට ගැළපීම. පෙනු මහා යුගයට ගැලපීම. ඒ වගේම තව එකක් ලියන්න මිනිසුන් තුල තිබෙන ආකල්ප. මිනිසුන් තුල තිබෙන ආකල්ප. ඒ වගේම තව කෙනෙක් ලියන්න සංස්කෘතික ලක්ෂණ. සංස්කෘතික ලක්ෂණ. ඒ වගේම තව කෙනෙක් ලියන්න පරිසර ස්වභාවය. පරිසර ස්වභාවය. අවසාන ලියන්න රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති. රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති. රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති. ඔය දේවල් තමයි ඉල්ලුම කරී බලපාන සාධක ලෙස අපි දකින්නේ. හරි ඊට පස්සේ එනවා අපි කතා කරන්න තාක්ෂණවේදී කළමනාකරණය අර්ථ දක්වන්න. දැන් තාක්ෂණවේදී කළමනාකරණය කියන්නේ පොදේ කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විද්‍යාව තාක්ෂණය සහ කළමනාකරණය යන විශේෂ ක්ෂේත්‍ර ආධාර කරගනිමින් තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කරන එකනේ. ඕකනේ අපි කතා කරන්නේ තාක්ෂණයේදී කළමනාකරණය කියලා. ඕකේ තියෙනවනේ පුතේ අංශ පහක් තියෙනවනේ. එක්කෙනෙක් තමයි නිර්මාණකරණය. නිර්මාණකරණය. හරිද? ඔන්න එක්කෙනෙක්. මෙයාගේ තව එක්කෙනෙක් ඉන්න සැලසුම් කරණය. සැලසුම් කරණය. ඊළඟට තව කෙනෙක් ඉන්නවා පාලනය. තව කෙනෙක් ඉන්නවා මෙහෙයවීම. තව කෙනෙක් ඉන්නවා සංවිධානය. ඔන්න ඔය අංශ පහෙන් තමයි තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලිය සම්පූර්ණව පවතින්නේ. හරිද? මේක අපි දන්නවා. එතකොට තාක්ෂණවේදී කළමනාකරණය කියන්නේ මොකද? කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම නැත්නම් මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව තාක්ෂණය සහ කළමනාකරණය යන විශේෂ ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කරන එකයි අපි කියන්නේ තාක්ෂණයේදී කළමනාකරණය කියලා. ඒකේ කොටස් පහයි. ඒ ටික තමයි මේ තිබ්බේ. පැහැදිලිනේ? හරි අපි ලියමු මෙහෙම. තාක්ෂණයේදී කළමනාකරණය අර්ථ දක්වන්න කියලා කියනවානේ. හරි අපි ලියමු මෙහෙම. ලියන්න පුතේ
කිසියම් සංවිධානයක කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු උපාය මාර්ගික අරමුණු උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව විද්‍යාව තාක්ෂණය සහ කළමනාකරණය විද්‍යාව තාක්ෂණය සහ කළමනාකරණය යන යන විෂය ක්ෂේත්‍ර යන විෂය ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් යන විෂය ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් යන විෂය ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් තාක්ෂණික හැකියා යන විෂය ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් තාක්ෂණික හැකියා තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි එතනින්ම ලියනවා එහි සංරචක පහකි කියලා දාලා යටින් පුතා මෙන්න මේ සෙට් එක ලියලා මේ සටහනද ගන්නකො ඒක ප්‍රමාණවත් හරි ඔබට කොහොම නෝට් කරගන්නවද කට් දාලා ඉක්මන් කරන්න බලන්න ඉක්මනින් නෝට් කරගන්න හරි තව මේක සටහන් කරන ඉන්නවද වැඩි වරද හරි ඉවරයි කියලා කියනවා රෆ්කාන් කියනවා පැහැදිලිවද කියලා රයිට් මොකද්ද මේ පැහැදිලිවද කියන්නේ මේ මේ තියෙන කළමනාකර ශ්‍රිතයනේ කළමනාකර ශ්‍රිතයේ තියෙන කොටස් පහනේ මේවා අපි පැහැදිලි කළා තියරි වලදී ලස්සනට පැහැදිලි කරලා තියෙනවා කිය. හරි එතකොට කළමනාකරණ ශ්‍රිතය තුළ තියෙන්නේ කළමනාකරණයේ තියෙන මූලික සංරචක. ඒ පහක් අපි කතා කරලා ඉන්නේ සංරචක පහ තමයි මේ කියන්නේ. නිර්මාණකරණය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය කියන්නේ තාක්ෂණයේදී කළමනාකරණයේ තියෙන කොටස් පහ. ඒ ටික තමයි අපි ඔය කිව්වේ. එතකොට ඔයාලට දැන් ඔය තාක්ෂණ විදිහේ කළමනාකරණය අර්ථ දැක්වීම කරානේ අර්ථ දැක්වීම කරලා මම කිව්වා ඒක හැදිලා තියෙන කොටස් පහකින් ඒ කොටස් පහ තමයි මේ කිව්වේ. ඒකෝර ඒ කොටස් පහ අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි මේ කතා කරන්නේ. හරි අපි දැන් මේ සටහනම කීප වතාවක්ම පේපර් වල දිගින් දිගටම අපි සාකච්ඡා කරලා තියෙනවා. රෆ්කාන් තව අවුලක් තියෙනවද? රෆ්කාන් රෆ්කාන් ඉන්නව නේද? තව තේරුන්නේ නැද්ද?
ආරයිට් හරි අවුලක් නැහැ. හරි. එතකොට ඊළඟට කියනවා දෙවෙනි ප්‍රශ්නට එනවා පොදී අපි. දෙවෙනි ප්‍රශ්නෙන් කියනවා පළවෙනි කොටස මූලික චරිතාකාර මොනවද? දැන් අපි දන්නවා මූලික චරිත. දැන් මූලික චරිතාකාර ගත්තාම පොදී අපි දන්නේ චරිත වර්ග කීයක් තියෙනවද? ප්‍රධාන චරිත හතරක් තියෙනවානේ. එකක් තමයි අපි දන්නවා. හරි. එකක් තමයි අපි දන්නවා පොදී රේඛීය චරිතය. ඊට පස්සේ බ්‍රමණ චරිත කියලා જાතියක් අපි දන්නවා. ඊට පස්සේ අපි දන්නවා දරුවනේ දෝලන චරිත. එහෙම නැත්නම් අනුවැටුම් චරිත. ඒ වගේම දෝලන චරිත. පැහැදිලිද? ඔන්න ඔය වගේ චරිත වර්ග හතරක් අපි දකිනවනේ. දැන් රේඛීය චරිත කියලා කියන්නේ මොනවද? බ්‍රමණ චරිත, අනුවැටුම් සහ දෝලන කියන මොනවද කියලා ඊළඟට අපි අහනවා. අපි එතනදී ඒක කතා කරමු. දැන් අපි මෙහෙම ලියමු. දෙවෙනි ප්‍රශ්නේ ඒ වල පළවෙනි කොටසට මූලික චරිත ආකාර මොනවාද? ලියන්න පුතේ මූලික චරිත ආකාර ටික කොහොමද අපි ලියන්නේ? ලියන්න මේ ටික ලියන්න. රේඛීය චරිතය, රේඛීය චරිතය ඔන්නයි කාගෙද මයික් එක ඔෆ් කරනවා. ඔන් කරගන්න එපා, ඔෆ් කරලා තියාගන්න. රේඛීය චරිතය, භ්‍රමණ චරිතය, භ්‍රමණ චරිතය, අනුවටුම් චරිතය, අනිවාර්යම චරිතය, ඊට පස්සේ දෝලන චරිතය, ඊට පස්සේ දෝලන චරිතය. ඔන්න චරිත වර්ග ටික. හරි. රේඛීය චරිතය, භ්‍රමණ චරිතය, දෝලන චරිතය, ඒ වගේම අනුවටුම් චරිතය. හරි. අපි අර චරිත වර්ග හතර ගැන කතා කළා. රයිට්. ඊට පස්සේ අපෙන් අහනවා. හරි. තව කුංචි කාරණාවක්. අපි එතෙන්ටම ඊළඟට සර් පුළුවන් නම් අය ලෙවල් අප් පේපරක ටික කලින් දාන්න පුළුවන් ද ගෲප් එකට? හරි. ඕක මේ මට මේ අවතක වෙන්නේ. හරි. දැන් ඔයාලා සාමාන්‍ය වීකෙන්ඩ් එකේ ක්ලාස් ඉවර වුණාට පස්සේ මම සාමාන්‍යයෙන් ඔක ඉරිදට හෝ සොඳර හැන්දෑවට ගෲප් එකට දාන්න තමයි මම සාමාන්‍ය ලෑස්ති කරගෙන ඉන්නේ. තියෙන වැඩත් එක මට චුට්ටක් එහෙම ඔක අමතක වෙනවා ටික. ඒතකොට ඩාම් ඩූම් වෙනවා. මේ මට කොට අපේ ක්ලාස් එක ඉන්න දරුවට චුට්ටක් මම වරක් කරන්න සඳුදා ගහනවා දවස් දෙකදී ගෲප් එකට මම දාලා තිබ්බේ නැත්තම් චුට්ටක් මට මතක් කරන්න. එතකොට මේ තියෙන වැඩත් එක්ක මට අමතක වෙන එක සාමාන්‍ය දෙයක් නේ. නමුත් මතක් කරන මම එතකොට ඒක ඉක්මනින් දාලා දෙන්න. හරි. රයිට්. හොඳයි. හොඳයි. හරි. අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ පේපර් ක්ලාස් එක නම් කට් කරගන්න පාඩම ඔයාලගේ ඔය පේපර් එක තමයි අඩුපාඩු හදාගන්න තියෙන එකම නිර්ණායක වෙන්නේ. මොකද පේපර් ක්ලාස් එකෙන් තමයි ඔයාලගේ ඔය අඩුපාඩු හැම එකම හැදෙන්නේ. එහෙම නැත්නම් ඔය අඩුපාඩු චෙක් කරගන්න විදිහක් ඔයාට නැහැ. මොකද නිතර නිතර ඇගීමක් විදිහට ඔයාට ඔය පේපර් ක්ලාස් එක ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි. ඒක ගැන ලොකු අවබෝධයකින් වැඩි දෙක කරන්න. මොකද මේ ඔයාලට මේ පේපර් ක්ලාස් එක ටෝටල් ෆ්‍රී නේ යන්නේ. يعني කිසිදු මුද්‍රාවක් අය කරන එකක් නෙමෙයිනේ. දවල් ගන්න ඉඩියේ එක එක විෂයන් උගන්නන කියන විශේෂම ඉචී ගුරුවරුන්ගේ විවිධ ගුරුවරුන්ගේ පේපර් ක්ලාස් නමින් ක්ලාසස් තියෙනවා. ඒවට මම හිතන්නේ විවිධ මුදල් අය කරනවා. හරි. විවිධ ක්ලාස් පීසස් අය කරන එක එක මුදල් අය කරලා තමයි පේපර් ක්ලාස් එකක් කරන්නේ. හැබැයි අපි ඒක සම්පූර්ණ නොවිලෙන වලට මේ කරලා දෙන්නේ. ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. පැහැදිලිනේ? හරි. රයිට්. දරකන් සර් රෙකෝඩින් දාන්නේ මොකේටද? රෙකෝඩින්. දැන් අලුතෙන් දුන්නේ සම්බන්ධ වුනේ අනිත් පරණ දරුවෙක් නම් දන්නව ඇති. අලුතෙන් සම්බන්ධිච්ච දරුවෙක්ද මේ අහන්නේ සර් රෙකෝඩින් දාන්නේ මොකේටද කියලා? හරි. ක්ලාස් එක ඉවර කරලා පස්සේ ක්ලාස් එකේ රෙකෝඩින් එක අපි YouTube අප්ලෝඩ් කරලා ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට දානවා. එතකොට ඔයාලට ඕන රාගය ටික බලා ගන්න පුළුවන්. හරි. අලුතෙන් සම්බන්ධිච්ච දරුවෙක් වෙන්න ඇති මම හිතන්නේ. අනිත් පරණ අය නම් දන්නවනේ. හරි. හොඳයි. චරිතාකාර හතර ලිව්ව. හරි. ඒවා වෙන වෙනම අර්ථ දක්වන්න කියලා කියනවා. දැන් අපි චරිතාකාර ටික වෙන වෙනම අර්ථ දක්වමු. අපි මුලින්ම කතා කළේ මොකක්ද? රේඛීය චරිතය ගැන කිව්වේ. රේඛීය චරිතයනේ. හරි. රේඛීය චරිතය කියලා දාන්න. මෙන්න මෙහෙම අපි අර්ථ දක්වමු. කියන්නකෝ රේඛීය චරිතය. ලියන රේඛීය චරිතය කියන්නේ මොකක්ද කියලා අහන්න ලියන්න. එක් දිශාවකට ඒක රේඛීය චරිතය කියන්නේ මෙන්න මෙහෙමයි පොතේ. රේඛීය චරිතය කියන්නේ එක පැත්තකට සරල රේඛීයව සිදුවන චරිතයක් තමයි රේඛීය චරිතයක් කියලා කියන්නේ. හරි. ඔයාලා රේඛීය චරිතය කියලා වුණනම් මේ සංකේතයෙන් දාගෙනම ලියන්න. එක් දිශාවකට සරල රේඛීයව
එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි. එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි. එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි. ඕක තමයි රේඛීය චලිතය කියලා කියන්නේ. දෙවෙනි එක මම ඔයාලට කියපු එක භ්‍රමණ චලිතයනේ. ලියනවා භ්‍රමණ චලිතය. හරි භ්‍රමණ චලිතය කියන්නේ පුතා ලක්ෂ්‍යයක් කේන්ද්‍ර කරගෙන වෘත්තාකාර මාර්ගයක සිද්ධ කරන චලිතයක්. පැහැදිලිද? භ්‍රමණ චලිතයක් කියන්නේ එහෙම නැත්නම් ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා සිද්ධ වෙන චලිතයක්. ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා සිද්ධ වෙන චලිතයකුත් භ්‍රමණ චලිතයක් කියලා අපි හඳුන්වනවා. හරි? කියන්නේ භ්‍රමණ චලිතයක් කියලා ඕනනම් මේ සූත්‍රසනන දාගන්න. දාලා ලියන්න මෙහෙම. ලක්ෂයක් වටා චක්‍රීයව ලක්ෂ්‍යපටා චක්‍රීයව නොකඩවා සිදුවන චලිතයයි. ලක්ෂ්‍යපටා චක්‍රීයව නොකඩවා සිදුවන චලිතයයි. හරි ඊළඟ චලිතේ මම කිව්ව අනුවටුම් චලිතය කියලානේ. අනුවටුම් චලිතය කියන දරුවනේ මෙන්න මේ වගේ චලිතයක්. අනුවටුම් චලිතයක් කියලා කියන මොදේ නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට සිද්ධ වෙන චලිතයක්. හරි දෙපැත්තකට සිද්ධ වෙනවා නිශ්චිත ලක්ෂ දෙකක් අතර. ඉතින් එහාට යන්නෙත් නැහැ මෙහාට යන්නෙත් නැහැ. කොහොමද අපි කියන අනුවැඩුම් චලිතයක් කියලා. ලියන අනුවැඩුම් චලිතයක් කියලා දාලා මේ සංකේත සකරණ දෙක ගන්නකො. අනුවැඩුම් චලිතය කියලා දාලා මේවා දිනනකො. ඇඳලා ලියනවා මෙහෙම. ලියන්න නිශ්චිත ලක්ෂ දෙකක් අතර නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතය. නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතය. නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතය. නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතය. දරුවෙක් කහනවා නිශ්චිත කියලා නැති වුණොත් වැරදිද සර් කියලා අහනවා. නිශ්චිත ලක්ෂ කියන්නේ මම ඔතනදී දැම්ම නිශ්චිත කියන වචනේ අනිවාර්යයෙන්ම ඕන නැව පුතේ. මොකද ලක්ෂ දෙකක් අතර කියලා කිව්වම බෑ නිශ්චිත කියනට අපි දන්න එහෙම නැත්නම් තෝරාගත්ත එහෙම නැත්නම් හඳුනාගත්ත ලක්ෂ දෙකක් කියන එකයි අදහස් කරන්නේ. එතකොට දැන් නැත්නම් අපි නිශ්චිත කියලා දාන්නේ නැතුව නිකන් ලක්ෂ දෙකක් කිව්වම ලක්ෂ දෙක එහෙම වෙනස් වෙන්නත් පුළුවන්නේ. චලනය වෙන්නත් පුළුවන්. ඒ නිසා නිශ්චිත ලක්ෂ දෙකක් කියන්නේ වචනේ එන්නට ඕන. නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා නැත්තම් නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට සිදුවන චලිතය තමයි අනුවැඩම් චලිතයක් කියලා කියන්නේ. ඒ වචන ටික එන්නට ඕනේ. ඊට පස්සේ ඊළඟ එක තමයි දෝලන චලිතය. දෝලන චලිතය කියලා කියන්නේ මේ වගේ චලිතයක්. හරි ඒ කියන්නේ ඔරලෝසුවක වට්ටක් එහෙම නැත්නම් උංචිලාවක සිද්ධ වෙන්නේ දෝලන චලිතයක්. හරි දෝලන චලිතය කියලා දාලා අදින මේ වගේ සංකේත සටහනක්. හරි එහෙම නැත්නම් මෙහෙම නැත්නම් කමක් නෑ. ඔය චුට්ට වෙනස් කරලා කියන්නේ මේ අදින මෙහෙම. මෙහෙමද? එතකොට තේරෙනවා. හරි. ඔය විදිහට ගත්තාම හරි. දෝලන චලිතය දෙපැත්තට සිද්ධ වෙන චලිතයක්. මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. හරි. දෝලන චලිතයක් කියනකොට මෙහෙම ලක්ෂ්‍යයක් කේන්ද්‍ර කර ගනිමින් නැත්නම් ලක්ෂ්‍යයක් කේන්ද්ර කරමින් දෙපසට සිදුවන පැද්දීමයි. ලක්ෂ්‍යයක් කේන්ද්‍ර කරමින් දෙපසට සිදුවන පැද්දීමයි. ලක්ෂ්‍යයක් කේන්ද්‍ර කරමින් දෙපසට සිදුවන පැද්දීමයි. දෙපසට සිදුවන පැද්දීමයි. හරි. තුන්වෙනි කොටස කියනවා එම චලිත ආකාර සඳහා උදාහරණ දෙක බැගින් ලියන්න. හරි. රේඛීය චලිතයක උදාහරණ. රේඛීය චලිතයක උදාහරණ තමයි දරුවනේ පාපැදියක චලිතය. එහෙම නැත්නම් මෝටර් රථයක චලිතය. එහෙම නැත්නම් ඊ තලයක චලිතය. ඒවා රේඛීය චලිත. ප්‍රමණ චලිත ගත්තහම ප්‍රමණ චලිත වලට අපිට උදාහරණ කියන්න පුළුවන්.
වාහනයක රෝදයක චරිතය භ්‍රමණ චරිතයක්. ඒ වගේම අපිට තව කියන්න පුළුවන් විශේෂම දැන් මොනවද රෝදයක චරිතය. ඒ වගේම අපිට කියන්න පුළුවන් අට්‍රැක්ටරයක කප්පියක චරිතය ඒ භ්‍රමණ චරිත. අනුවැඩුම් චරිතය ගත්තාම අනුවැඩුම් චරිතය ගත්තාම එන්ජින් එකේ පිස්ටන් එකක චරිතය අනුවැඩුම් චරිතයක්. ඒ වගේම අපි කියනකින් ලී ඉරනකොට අපේ අත චලිත වෙන්නේ අනුවැඩුම් චලිතයක් විදිහට කියන ගමන් කරන මාර්ගය අනුවැඩුම් දෝරණ චලිතයක් ගත්තට පස්සේ ඔරලෝසුවක දෝරණ චලිත තියෙනවා ඒ කියන්නේ ඔරලෝසි බට්ටගේ. ඒ වගේම තව තියෙනවා ඔංචිල්ලාවක. ඒ වගේ අපිට උදාහරණ කියන්න පුළුවන්. අපි අහන උදාහරණ දෙක බැගින් කියන්න මුලින්ම රේඛීය චලිතය. රේඛීය චලිතය කියලා දාන්න. රේඛීය චලිතය කියලා දාලා කියන්න උදාහරණ මෙන්න මෙහෙම. රේඛීය චලිතේ උදාහරණ කියන්න ඊතලයක චලිතය. ඊතලයක චලිතය. ඊතලයක චලිතය. ඊතලයක චලිතය. ඊට පස්සේ ඊතලයක චලිතය. ඊළඟට වාහනයක චලිතය. වාහනයක චලිතය. වාහනයක චලිතය. වාහනයක චලිතය. ඊට පස්සේ වැහි බිඳුවක චරිතය. උඩින් ඉඳලා ඉහළ ඉඳලා පහළට වැහි බිඳුවක් වැටෙනකොට වැහි බිඳුවක චරිතය ඔරේ කියයි. හරි. ඊට පස්සේ භ්‍රමණ චරිතය කියලා දාන්න. භ්‍රමණ චරිතයට උදාහරණ කීපයක් ලියමු. භ්‍රමණ චරිතයට උදාහරණ කියන්න. වාහන රෝදයක චරිතය. වාහන රෝදයක චරිතය. ගියර රෝදයක චරිතය. ගියර රෝදය. ගියර රෝදය කියලා දාන්න. ගියර රෝදය කියන්නේ ද්‍රවණ චලිතයක් දෙන එකනේ. ගියර රෝදය ඔය වගේ කට්ටිය ඇති. ඊළඟට අනුවැඩුම් චලිතය. අනුවැඩුම් චලිතය කියන්න එන්ජිමක පිස්ටනය. අනුවැඩුම් චලිතය උදාහරණ එන්ජිමක පිස්ටනය. ඒ වගේම මහාන මැෂිමක ඉදිකටුව. මහාන මැෂිම ගිඳිකටුව. ඒ වගේ දේවල් ඇති. ඊට පස්සේ දෝලන චලිතය කියමු. දෝලන චලිතය. දෝලන චලිතයට උදාහරණ ලියමු කීපයක්. දෝලන චලිතය කියලා දාලා ලියන උදාහරණ කියන්න. ඔංචිල්ලාව. 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 ඒ වගේම තව කෙනෙක් ලියනවා. පොරලෝසුවක බට්ටා. පොරලෝසුවක වට්ටා. පොරලෝසුවක වට්ටා. දැන් ඔය වගේ ගත්තාම එයාලගේ සිද්ධ වෙන්නේ දෝලන චරිතයක්මයි. හරි. හතරවෙනි කොටස කියනවා චලිත පරිවර්තන යාන්ත්‍රණ හතරක් නම් කර ඒවායේ මූලික චලිත පරිවර්තන ඊතල යොදා වෙන වෙනම ලියන්න. හරි. දැන් ඔය අහන්නේ අපේ සරුවනේ චලිත පරිවර්තන යාන්ත්‍රණ. අපි දන්නවා චලිත පරිවර්තන යාන්ත්‍රණ කීපයක්ම. හරි. දැන් චලිත පරිවර්තන යාන්ත්‍රණ ගත්තාම අපි දන්න ඒවා කීපයක් තියෙනවා. හරි. මට බලන්න කියන්න පොඩ්ඩක් අපි දන්න චලිත පරිවර්තන යාන්ත්‍රණ මොනවද? මෙන්න මේවා. එකක් තමයි සරල දඟර කඳ. අපි එකින් එක කතා කරමුකෝ. එක්කෙනෙක් අපිට ලියන්න පුළුවන් සරල දඟර කඳ. අපි එකින් එක ලියන්න. සරල දඟර කඳ එක්කෙනෙක් තමයි සරල දඟර කඳ යාන්ත්‍රණය. තව කෙනෙක් තමයි කැමි යාන්ත්‍රණය. තව කෙනෙක් තමයි ඉස්කුරුප්පු හා මුරිච්චි යාන්ත්‍රණය. තව කෙනෙක් තමයි දැති තලව්ව හා දව රෝදය. දැති තලව්ව හා දව රෝදය. ඔන්න යාන්ත්‍රණ හතර. දැන් මට කියන්න සරල දඟර කඳ යාන්ත්‍රණයක් ගත්තට පස්සේ
සරලදඟරකන්ද යාන්ත්‍රණයක සිද්ධ වෙන චලිත පරිවර්තනය දරුවනේ දඟරකන්දේ සිද්ධ වෙනවා භ්‍රමණ චලිතයක් හරිද ඊට පස්සේ දඟරකන්දේ සිද්ධ වෙන භ්‍රමණ චලිතය පිස්ටන් එකක අනුවටුම් චලිතයක් බවට පරිවර්තනය කරනවා අනුවටුම් චලිතයක් අනුවටුම් චලිතයක් එතකොට මේක දෙපැත්තරම සිද්ධ වෙනවා ඒ නිසා ඊතල දෙපැත්තට භාග භාග වෙනවා කැමියාන්ත්‍රණය ගත්තට පස්සේ කැමියක සිද්ධ වෙනවා භ්‍රමණ චලිතයක් ඒ භ්‍රමණ චලිතය අනුවටුම් චලිතයක් බවට අනුවටුම් චලිතයක් පරිවර්තනය කළා එහෙම නැත්නම් භ්‍රමණ චලිතයක් කෙලින්ම දෝලන චලිතයකට පරිවර්තනය කරන්නත් පුළුවන් දෝලන චලිතයකට පරිවර්තනය කරන්නත් පුළුවන් ස්කෘප් හා මුරිච්ච යාන්ත්‍රණය ගත්තාම ස්කෘප් වෙ තියෙන භ්‍රමණ චලිතයක් සරි මුරිච්චේ තියෙන භ්‍රමණ චලිතයක් ස්කෘප් වෙ තියෙන රේඛීය චලිතයක් එතකොට භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පරිවර්තනය වෙනවා දැසිතලව හා දවරෝදය ගත්තාම දවරෝදයේ තියෙන භ්‍රමණ චලිතයක් දැඩිතලව තියෙන්නේ රේඛීය චලිතයක් ඔබට මතකයි මම හිතන්නේ මේ චලිත පරිවර්තන ටික ඔන්න ඔය ටික තමයි නෝට් කරන්න කියන්නේ දැන් අපි ලස්සනට නෝට් කරගමු බලන්න සරල දඟරකන්ද යාන්ත්‍රණය කියලා භ්‍රමණ චලිතයෙන් අනුවඩම් චලිතයක් අනුවඩම් චලිතයෙන් භ්‍රමණ චලිතයක් ඊතර දෙපැත්තම මාරු කරලා දාගන්න කැමියාන්ත්‍රණය කියලා භ්‍රමණ චලිතයෙන් අනුවඩම් චලිතයක් භ්‍රමණ චලිතයෙන් දෝලන චලිතයක් දෙනවා කියලා ලියා ගන්න ස්කෘපෝ මොරිච්ච යාන්ත්‍රණය කියලා භ්‍රමණ චලිතයෙන් රේඛීය චලිතය දා ගන්න. දැතිතලව හා දවරෝදේ කියලා භ්‍රමණ චලිතයෙන් රේඛීය චලිතය දා ගන්න. හරි. ඔය ටික බලන්න ඉවර කරන්න ටක් ගාලා. ඉක්මන් කරලා ගන්න බලන්න. උත්තරින් ඉවර කරගනිමු පාකල ඉවර කරගන්න පර්ණ අපි
ඉක්මන් කරමු අපි. තව නෝට් කරන අය ඉන්නනම් ඉක්මන් කරන්න. හොඳයි ඔක ලියන අතරතුර මට පොඩ්ඩක් කියන්න බලන්න පුතේ මේ ඔන්ලයින් ක්ලාස් එක අපි ඔන්ලයින් ක්ලාස් එක 25 ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න දරුවෝ කවුද පේපර් ක්ලාස් එකේ ඉන්නේ චුට්ටක් මට පොඩ්ඩක් දාන්න බලන්න ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න දරුවන්ගෙන් කවුද අද පේපර් ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ කියලා ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න චුට්ටක් මට මැසේජ් එකක් දාන්න මට ටක ටෙස්ට් එකක් දාන්න බලන්න ඔන්ලයින් එකේ ඉන්න අයගෙන් කවුද අද පේපර් ක්ලාස් එකට ඇවිල්ලා ඉන්නේ කියලා මට චුට්ටක් දාන්න ටෙක්ස්ට් එකක් දාන්න දරුවෙක් කන ඔකට හැඩ ගාන යන්ත්‍ර එහෙම සර් එන්නේ නැද්ද කියලා එනවෙනවා මම ওই යන්ත්‍ර හතරේ දාලා තියෙන්නේ හැඩ ගාන යන්ත්‍රයක් හරි ඔන්ලයින් එකේ ඉන්න දරුවන්ගෙන් එක්කෙනෙක් මට දැන් මේ ඉන්නවා කියලා තව කවුද ඉන්නේ මට ඉන්නයි ඉන්නම දාන්න බලන්න තව කවුද ඉන්නේ හතර දෙනා ඉන්නේ අපිට බලන්න තව කවුද ඉන්නේ කියලා හරි ඉක්මනින් ඉවර කරන්න හරි මම හිතනවා වැඩි වරයි කියලා හරි පැච් ඉවරයි හරි ඊට පස්සේ කියනවා හරි අපි එතනින් A කොටස වැඩි ඉවර කරනවා අපි එනවා දැන් B කොටසට මම මේ ටික මකන්නම් හරි මම මේක මකලා ඉන්නම් ඊළඟට කොටසට B කොටසට හොඳයි B කොටසට ආවට පස්සේ අපිට B කොටසදී කියනවා වැදගත් දෙයක් මොකක්ද කියන්නේ අපිට කියනවා යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ උපක්‍රම හතරක් නම් කරන්න දැන් යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම මොනවද ඔව් අපි දන්නවා දරුවනේ දන්වැල් එළවුම පටි එළවුම දැති රෝද එහෙම නැත්නම් ගියර රෝද එළවුම දඬු මගින් රැහැන් මගින් ඕවා තමයි යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම කියලා කියන්නේ ලියන්න පුතේ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම කීපයක් ලියන්න. ලියන්න පටි එළවුම. පටි එළවුම. පටි එළවුම. ඊට පස්සේ ලියන්න දන්වැල් එළවුම. දන්වැල් එළවුම. දන්වැල් එළවුම. ඊට පස්සේ ලියන්න ගියර රෝද එළවුම. ගියර රෝද එළවුම ඊළඟට කියන්නේ දඬු මගින් ඊළඟට ලියන්න රැහන් මගින් රැහන් මගින් හරි දෙවෙනි කොටස කියනවා එම උපක්‍රමය තෝරා ගැනීමේදී සලකා බලන්නට වන තාක්ෂණික සාධක තුනක් හරි ඒ කියන්නේ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම උපක්‍රම පාවිච්චි කරද්දී සලකා බලන්නට වන තාක්ෂණික සාධක තුනක් ඒ තාක්ෂණික සාධක තමයි මෙන්න මේවා එකක් තමයි දරුවනේ ඒ කියන්නේ අපිට දැන් ඔය ජව සම්ප්‍රේෂණ ක්‍රම පාවිච්චි කරද්දී අපි බලන්නට වන මෙන්න මේ දේවල් එකක් තමයි ජව සම්ප්‍රේෂණය කරද්දී දරුවනේ මේ තාක්ෂණික සාධක එකක් තමයි දැන් අපිට දැන් අය ලබා දෙන්න පුළුවන් ව්‍යාවර්තය ඒ වගේම වේගය දිශාව වෙනස් කරන්න පුළුවන්ද බැයිද
ආන් ඒ වගේ දේවල් තමයි තාක්ෂණික සාධක කියලා කියන්නේ. ලියන්නක තාක්ෂණික සාධක කීපයක් අහනවනේ. ලියන්න පළවෙනි කියලා ලියන්න. ලියන්න. වේගය. වේගය. ඒ වගේම ව්‍යාවර්තය. ව්‍යාවර්තය. ඒ වගේම දිශාව. දිශාව. ඔන්න ඔය වගේ දේවල් තමයි අපි මෙතනදී තාක්ෂණික සාධක විදිහට සලකන්නේ. තුන්වෙනි කොටස කියනවා භ්‍රමණ දිශාව අංශ කණුවකින් හැරවීම සඳහා යොදා ගන්නා දැතිරෝධ එළඹුම් ක්‍රමය කුමක්ද? භ්‍රමණ දිශාව අංශ කණුවකින් හරවන්න යොදා ගන්න දැතිරෝධ. එකක් තමයි පුතේ බෙවල ගියර. චලිත දිශාව අංශ කණුවකින් හරවනවා බෙවල ගියර. තව එකක් තමයි ගැඩවිලාව සහ ගැඩවිල් රෝධය. එතනත් අංශ කණුවකින් හරවනවා. හරි. ඒ වගේම තව එකක් තමයි දැති තලව්ව හා දව රෝධය. එතනත් අංශ කණුවකින් හරවනවා. පැහැදිලිද? හරි. කියන්න පුතේ මෙන්න මෙහෙම. කියන්න එකක් බෙවල ගියර. බෙවල ගියර. බෙවල ගියර. තව එකක් ලියන්න. ගැඩවිලාව හා ගැඩවිලි රෝධය. ගැඩවිලාව හා ගැඩවිලි රෝධය. ඒ වගේම දැති තලව්ව හා දව රෝධය. දැන් දව රෝධය හා දැති තලව්ව. දව රෝධය හා දැති තලව්ව. දවරෝදය හා දලිතලව. හරි. පොරොත් පොයි සෙට් එකෙන්ම චලිත අංශ කණුවකින් හරවනවා. හරි. ඊට පස්සේ 6 වෙනි 4 වෙනි කොටසට ප්‍රශ්න දුන්නට එතන මේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ ඉලක්කම් වගේක් ඇවිල්ලා නැහැ. එතන සුට්ටක් හදාගමු මෙන්න මෙහෙම. ඒක මෙන්න මෙහෙම හදාගන්න. එතන කියනවා මේ අපන්තරයක්නේ කියන්නේ. මම කියනවා සුට්ටක් ඉන්න ඊට පස්සේ ඉලක්කම් ටික දාගමු. එළවණ රෝදේ විෂ්කම්බය. එළවණ රෝදය. එළවන රෝදයේ විෂ්කම්බය. ඊට පස්සේ එළවෙන රෝදයේ විෂ්කම්බය. ඊට පස්සේ එළවන රෝදයේ වේගය. ඊළඟට ප්‍රතිදානයේ වේගය. ඒ කියන්නේ ප්‍රතිදානය කියන්නේ එළවෙන කෙනානි. එළවෙන රෝදයේ වේගය. මේක තමයි අපි අහන්නේ. මෙන්න මේක ද නොට් කරගන්න මෙහෙම. එළවෙන රෝදයේ විෂ්කම්බය. හරි. අපි එළවෙන රෝදයේ විෂ්කම්බය ගමු. එළවෙන කෙනාගේ විෂ්කම්බය ගමු 30යි මිලිමීටර්. එළවෙන රෝදයේ විෂ්කම්බය ගන්න 50යි මිලිමීටර්. ඊට පස්සේ එළවන රෝදයේ වේගය ගන්න 10යි RPM. එළවන රෝදයේ අගය අහන්න. හරි. මෙන්න මේ විදිහට පොඩ්ඩක් නෝට් කරගන්නකෝ. ඔයාලගේ ගානේ ওই වාක්‍ය වගන්තිය තියෙන ඒ වගන්තිය ඇතුලේ විකසරි වාක්‍ය සෙට් එක තියෙන මේ වාක්‍ය ඇතුලේ මෙන්න මේ ටික දාගන්නකෝ. එළවන රෝදයේ විෂ්කම්බය 30ක් මිලිමීටරද? එළවන රෝදයේ විෂ්කම්බය 50ක් මිලිමීටරද? එළවන රෝදයේ වේගය RPM 10ක් දෙනම් ප්‍රතිදාන වේගය සොයන්න. බලන්න ටක් ගාලා උත්තරේ මට දාන්න බලන්න. බලන්න මතකයි සූත්‍රය. හරි. වේගය සහ විෂ්කම්බය අතර සම්බන්ධතාවයක් මතකගෙන බලන්න නේද? මොකද්ද සම්බන්ධතාවය? ඔව්. එළවන රෝදයේ විෂ්කම්බය. හරි. ඔව් මේක එළවන කියලා ගනිමුද? එළවන රෝදයේ විෂ්කම්බයේ බෙදුවොත් එළවෙන රෝදයේ විෂ්කම්බය සමානයි එළවෙන රෝදයේ වේගය බෙදෙනවා එළවන රෝදයේ වේගයෙන්. මේකෙනි සම්බන්ධතාවයේ වේගය සහ විෂ්කම්බය අතර. හරි. ටක් ගාලා බලන්න ඔය සූත්‍රයේ වටිනාකම් ටික ආදේශ කරලා ගන්න බලන්න පට්පට් ගාලා උත්තර ටික. හරි. මට උත්තර අරගෙන දාන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මනින් උත්තරේ දාන්න බලන්න.
ගත්ත දාන්න. උත්තර ගත්ත කට්ටිය ටැග් කරලා දාන්න. අපෙන් අහන්න එළවෙන රෝදයේ වේගය. එළවෙන කෙනාගේ වේගය අහන්න. ටැග් කරලා හොයන්නකෝ. හරි එක එක උත්තර එනවා අපි බලමු. අපි බලන්න මේක සුළු කරමු බලන්න. දැන් මෙතන කියනවා එළවණ රෝදේ විෂ්කම්බේ. එළවණ රෝදේ විෂ්කම්බේ 30යි. එළවෙන කෙනාගේ විෂ්කම්බේ 50යි. එළවෙන රෝදේ වේගය දන්නේ නැහැ මං ඒක v කියලා ගන්නම්. එළවණ රෝදේ වේගය 10යි. දැන් හරස් ගුණිතය දාන්න තියෙන්නේ. හරි එතකොට කෙනෙක් මම උත්තරය ගන්න මෙහෙම v තනි කරනවා 10 මෙතෙන්ද කියනවා 30 30 කරනවා 10 කියනවා බෙදෙනවා 5 බින්දුවර බින්දුව කැපුවා 10 වරක් 3 30යි 30 5 බෙදුණොත් 6යි වේගය සමානයි එනවා අපිට rpm 6ක් උත්තරය වේගය rpm 6යි මෙයාගේ ආපෝයි හරිය මෙයාගේ දාපු ගැට්ටේ වැඩක් හිටියා අඩු පාඩු දෙන කට්ටිය හදා ගන්න බලන්න ඉක්මනින්ම ඉක්මන් කරලා හදා ගන්නකො හරි ඉක්මනින් ඉවර කරමු අපි හරි ඉවරයි ඉවරනේ රයිට් මම මෙලිය මකන්න හරි හොඳයි ප්‍රශ්න දෙකක් ඉවරයි අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට වහල වර්ග තුනක් ලියා ලුහුරින් විස්තර කරන්න වහල වර්ග දැන් වහල වර්ග තුනක් කිව්වම ඔයාලට කැමති වහල ටිකක් විස්තර කරන්න පුළුවන් හරි කැමති වහල වර්ග ටිකක් ගන්න පුළුවන් රයිට් ඒ නිසා ටිකක් පහසුවෙන් විස්තර කරන්න පුළුවන් වහල ටිකක් තෝරගෙන වහල වහල ගැන පොඩි විස්තරයක් දැම්මම නම් හරි ඒක තමයි ඔතනදී බලාපොරොත්තු වෙන්නේ වහල ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලොකු හැල් නෙමෙයි පොඩිවට මූලික කටයුතු ටික නැත්නම් මූලික කරුණු ටික පමණක් කියවෙන විදියට විස්තරයක් දුන්නා නම් ඒක හොඳටම ප්‍රමාණවත් වේවි හරි දැන් අපෙන් අහන වහල වර්ග තුනක් නේ දැන් වහල වර්ග තුනක් ගත්තාම මම ගන්න එක්කෙනෙක් මම ගන්න මෙහෙම පැතලි වහල දැන් පැතලි වහල ගත්තාම මෙන්න මෙහෙම තියෙන වහලනේ පැතලි වහල කියන්නේ හරි ඊට පස්සේ ආනත වහල ආනත වහල කියන්නේ මෙන්න මේ වගේ වහල ආනත වහල කිව්වම තනිපල වහල සහ දෙපල වහල කියලා වහල වර්ග දෙකක් එනවා හරි එතකොට ආනති වහල ගත්තාම තනිපල වහල හෝ දෙපල වහල එක්ක මෙහෙම වහල එහෙම නැත්නම් මෙහෙම වහල ওই දෙකම ආනත වහල තමයි ඊට පස්සේ ඊළඟ වහලේ මම ගන්නවා කාප්ප වහල. හරි. මම දැන් පොඩි විස්තරයක් කියන්නම්. දැන් පැතලි වහල ගත්තාම මේ වහලේ ආනතිය අංශක 10කට වඩා අඩුයි. ආනති වහල ගත්තාම වහලේ ආනතිය අංශක 10කට වඩා වැඩි අංශක 70කට වඩා අඩුයි. දැන් පැතලි වහල බොහෝ විට පැතලිව නිර්මාණය කරන නිසා නාගරික ප්‍රදේශවලට වඩා හොඳයි ගෙබිමක් ලෙස භාවිත කරන්න පුළුවන් පැතලි වහලයක්. ස්ලැබ් එකක් දාපුවම අපි දකින්නේ පැතලි වහලයක් විදියට. ආනති වහල ගත්තාම මේ වහල අලංකාරයි, ආකර්ෂණීයයි. හැබැයි සුළං ප්‍රතිරෝධ කියන්නේ සුළඟට සුළං නිසා මේ වහල වලට හානියක් වෙන්න පුළුවන්.
හරි එතකොට ඒ නිසා පොඩි ගැටලුවකුත් තියෙනවා දැන් අංශක 30 අංශක 70 වලට වැඩි මේවහල අංශක 70 වලට අඩුයි ඊට පස්සේ කාප්පවහල විශේෂයෙන්ම දරුවනේ පරායනයේ වැඩි ගොඩනැගිලි සඳහා තමයි මේ කාප්පවහල භාවිතා කරන්නේ කාප්පවහල ගත්තට පස්සේ විශේෂයෙන්ම දරුවනේ අපි දළු මගින් තමයි මේ වහලය රඳවා තබා ගැනීම සිද්ධ කරනු ලබන්නේ පොඩි විස්තරයක් ලියමු අපි පැහැදිලිද හරි මුලින්ම ලියනවා පුතා පැතලි වහල කියලා පැතලි වහල අඳින්න මෙන්න මේ රූපේ ටක් ගන්න පැතලි වහල කියලා මේ රූපය ඇඳ ගන්න ටක් ගන්න මේ කන්දේ දරසකරණක් වගේ නියම් කාටුන් ටයිප් එකක් ඇඳ ගන්න හරි හරි නේද ලියන්න මෙන්න මෙහෙම දැන් තිරසට අංශක 10ක තිරසක තිරසට අංශක 10ට අඩු ආනතියකින් යුක්තව තිරසට අංශක 10ක 10ට අඩු ආනතියකින් යුක්තව අඩු ආනතියකින් යුක්තව අඩු ආනතියකින් යුක්තව ගෙබිමක්සේ පැතලිව සකස් කරයි ගෙවිමක්සේ පැතලිව සකස් කරයි. ගෙවිමක්සේ පැතලිව සකස් කරයි. කොන්ක්‍රීට් වලින් තනු වහල බහුලව දකි. කොන්ක්‍රීට් වලින් තනු වහල බහුලව දකි. බහුලව දකි. ගෙවිමක්සේ ප්‍රයෝජනයට ගත හැක ගෙබිමක්සේ ප්‍රයෝජනයට ගත හැක නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ පැතලි වහල හරි ඊළඟට ලියන්න ආනති වහල කියලා ආනති වහල අඳින මේ වහල වර්ග දෙකම ආනති වහල් කියලා අඳින්න කාටුන් ටයිප් එකේ වහල් වර්ග දෙකම හරි දැන් මේ වහල ගත්තාම අංශක 10යි අංශක 70යි අතර තමයි මේ වහල වර්ගය තියෙන්නේ ලියන්න මේක ඇඳගෙන ඉවරලා ලියන මෙහෙම ඉදිරියට ලියනවා තිරස සමග අංශක 10 ඉරක් අංශක 70යි තිරස සමග අංශක 10 ඉරක් අංශක 70යි කෝණවලින් වහලය නිර්මාණය කෙරේ කෝණවලින් වහලය නිර්මාණය කෙරේ වහල නිර්මාණය කෙරේ සෙවිලි ද්‍රව්‍ය අණුව ආනතිය වෙනස් වේ සෙවිලි ද්‍රව්‍ය අණුව ආනතිය වෙනස් වේ ආනතිය වෙනස් වේ දර්ශනීය බව තාප පරිවරණය කිරීමේ පහසුව කමා සැහැල්ලු බව මෙම වහලවල ඇති වාසි වේ මෙම වහලවල ඇති වාසි වේ ආනති වහල ඉවරයි ඊට පස්සේ ලියන්න උදේ කාප්ප වහල කියලා කාප්ප වහල කාප්ප වහල අඳින මේ රූපෙට ටක් දාලා මේ රූපෙට නැගෙන ටක් දාලා එනකන් ඉක්මනින් ඊළඟ මෙහෙම එකට බද්ධ කළ දැවවලින් හෝ එකට බද්ධ කළ දැවවලින් හෝ කෝණ වානේ වලින් දැවවලින් හෝ කෝණ වානේ වලින් කෝණ වානේ වලින් නිර්මාණය කළ රාමු භාවිතා කරයි රාමු භාවිතා කරයි රාමු භාවිතා කරයි උදාහරණයක් විදිහට දාන්න පාසල් ගොඩනැගිල්ල කියලා පාසල් ගොඩනැගිල්ල
අපෙන් අහනවා B කොටස පුතේ වහල සෙවිලි ද්‍රව්‍ය වර්ග පහක් ලියා දක්වන්න ඒවා භාවිතය නැඹුරු වීමට හේතුව මොකක්ද කියලා අපෙන් අහනවා හරි දරුවනේ දැන් මේ සෙවිලි ද්‍රව්‍ය දක්වන පස්සේ අපිට ලියන්න පුළුවන් පුතේ ගැල්වනයිස් තහඩු තියෙනවා පාරදුෂ තහඩු තියෙනවා රැලි සහිත ඇස්බස්ටොස් තමයි අපි කලින් කතා කළේ ඒ වගේම රැලි සහිත ඇලුමිනියම් තහඩු තියෙනවා රැලි සහිත ගැල්වනිත තහඩු තියෙනවා රටහුළු තියෙනවා ඒ වගේම අර්ධකවාකාරුළු ඒවත් සිංහලුළු තියෙනවා මේව තමයි සිවිල් ද්‍රව්‍ය කියලා කියන්නේ අපෙන් අහනවා ඒ සිවිල් ද්‍රව්‍ය මොනවද කියලා අහලා ඒවා භාවිතයට නැඹුරු වෙන්න හේතුවත් අහනවා ලියමු කකින් එක يعني මෙහෙම පළවෙනි කෙනා ලියන්න කියන්නේ රටහුළු පළවෙනි කෙනා කියන්නේ රටහුළු කුංචි කැලක් ගන්න ලියන්න ඒක ප්‍රචලිත වෙන්න නැත්නම් ඒකට කැමති වෙන්න හේතුව රටහුළු ලියන පොතේ මනා හැඩය ඒ වගේම ලියන කල් පැවැත්ම මනා හැඩය ඒ වගේම කල් පැවැත්ම හරි දෙවෙනි එකට ලියනවා රැලි සහිත ඇස්බස්ටෝස් 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 දාන හේතුව තමයි පොඩි ඇස්බස්ටෝස් වහලයක මේ දැව වහල රාමුවේ දැව අඩුනේ ක්‍රීප් එහෙම අඩු වෙන්න ගන්න තියෙන්නේ එතකොට වහලේ සඳහන් වියදම අඩු කර ගන්න පුළුවන් ලියන උදේ ඒකෙන් බලාපොරොත්තු වෙන වාසි කියන්නේ වහලේ සඳහා වන වියදම කුංචි කැලක් කරලා කියන්නේ ඉතින් වහලය සඳහා වන වියදම වහලය සඳහා වන වියදම අඩු කරගත හැක 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 ඒ වගේම තව එකක් ලියනවා කමාවක් දාලා ලියන්න නිම කිරීමට ගතවන කාලය අඩුය නිම කිරීමට ගතවන කාලය අඩුය නිම කිරීමට ගතවන කාලය අඩුය ඒ වගේම ලියන නඩත්තු අඩුය නඩත්තු අඩුය ඒ වගේම ලියනවා ආර්ථික අතින් වාසිදායකය ආර්ථික අතින් වාසිදායකය ඔන්න ඇස්බස්ටස් වහල වල තියෙන වාසි ඊළඟට ලියන පොතේ ගැල්වනිත තහඩු කියලා ලියනවා ඊළඟ සිවිල් ද්‍රව්‍ය වර්ගය ලියනවා ගැල්වනිත තහඩු ගැල්වනිත තහඩු දැන් ගැල්වනිත තහඩු දාපුවම වහලයකට තියෙන වාසි තමයි එකක් සැහැල්ලු බව සැහැල්ලු බව සැහැල්ලු බව ඒ වගේම මිලට ගැනීමේ පහසුව නැත්නම් මිලදී ගැනීමේ පහසුව මිලදී ගැනීමේ පහසුව ඒ වගේම කල් පැවැත්ම කල් පැවැත්ම ඒ වගේම තව එකක් ලියනවා සවිකිරීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍ය නොවීම සවිකිරීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍ය නොවීම විශේෂ දැනුමක් අවශ්‍ය නොවීම හරි ඊළඟට ඊළඟ කෙනා ලියනවා පෙති උළු ඊළඟ සෙවිලි ද්‍රව්‍ය පෙති උළු පෙති උළු ලියන්න පෙති උළු දාන හේතු ලියන්න ආකර්ෂණීය පෙනුම තවකට ලියන්න අවශ්‍ය හැඩතල වලින් ලබාගත හැකිවීම අවශ්‍ය හැඩතල වලින් ලබාගත හැකිවීම හරි තවත් සෙවිලි ද්‍රව්‍යයක් ලැබෙනකොට පාරදුෂ තහඩු ට්‍රාන්ස්පේරන්ට් ෂීට් කියන්නේ විනිවිද පේන ඒවා පාරදුෂ තහඩු පාරදුෂ තහඩු කුංචි කැලක් හරියට ලියන්න ඒක එදා ගන්න ලියන්න తాවකාලික ඉදිකිරීම සඳහා తాවකාලික ඉදිකිරීම සඳහා ඒ වගේම සැහැල්ලුය සැහැල්ලු බව සැහැල්ලු බව ඒ වගේම සවිකිරීමේ පහසුව
සවිකිරීමේ පහසුව. ඔන්න ඔයාගේ දේවල් බලපානවා දරුවනේ සිවිලි ද්‍රව්‍යයක් භාවිත කරනකොට වාසි විදියට. හරි. සී කොටස කියනවා වහල රාමුවක රූප සරණක් ඇඳ එහිදී භාවිත කරන දැව කොටස් හයක් නම් කර ඒවායේ ප්‍රමාණයන්ද ලියා දක්වන්න කියලා කියනවා. හරි. ඒවායේ ප්‍රමාණයන්ද ලියා දක්වන්න කියලා කියනවා. හරි. වහලයක භාවිත කරන දැව කොටස් හයක් නම් කරලා ඒවායේ ප්‍රමාණයන් රයිට් අහනවා. හරි. එහෙනම් අපි වහලයක රූප සරණක් අපි යන්නේ. හරි. පහලයක කොටස් හරි දැන් වහලයක් ගත්තාම මෙයා අංක එක අපි එක අංක එක කියලා කියන්නේ මුදුන් යටලී මම එහෙම ලියන්නම්කෝ මෙයා මුදුන් යටලී මුදුන් යටලී ය මුදුන් යටලී මේක ඇවිල්ලා මූල පරාල මූල පරාල මෙයා ඇවිල්ලා කාණු පරාල ආණු පරාල මේවට කියනවා පොදු පරාල මේවා රීප ඊට පස්සේ මෙන්න මේවට කියනවා කාණු මැදි පරාල කාණු මැදි පරාල කාණු මැදි පරාල මෙන්න මේවට කියනවා නමක් එතකොට කියනවා මූල මැදි පරාල ඒ වගේම මේවට කියනවා බාජු ලෑලි මේවට කියනවා වඩිම්බු ලෑලි ඒ වගේම මෙන්න මෙතෙන්ට දාලා තියෙන්නට ඕන බිත්ති අරලියක් මම ඒක ගන්නම් මේ හරියට එළියට මම නම් කරලා ගන්නම් ඒක නේද ඒක මදි වෙනවනේ මම මේ හරියටම ගන්නම් ඒක මේ කියන බිත්ති අරලිය හරි ඔන්න පුතේ වහලේ ඇඟලා වහලේ කොටස් ටික ලකුණු කළා දැන් ටක් ගාලා බලන්න වහලේ කොටස් ටික ලකුණු කරන්න පට්පට් ගාලා ඇඟලා ඔය දැව ටික ලකුණු කරගන්න ඉක්මනින්ම ඕකේ අහනවා ඊළඟට දර කොටස් 6ක් ලකුණු කරලා ඒ වගේ ප්‍රමාණයන් අපෙන් අහනවා ප්‍රමාණයන් ටිකකුත් අපෙන් අහනවා හරි දැන් මුදුන් රටදී එහෙම ගත්තාම හරි අපි වෙන වෙනම කතා කරමුකෝ ඔබ ලියා ගන්න කිස්සලම ඇද ගන්න ඇදගෙන ටක් ගාලා කොටස් ටික ලකුණු කර ගන්න අදලා කොටස් ටික ලකුණු කරගන්න.
හරි. දැන් ඔතනම අපිට නම් කරන්නත් පුළුවන් වෙනවා. මුදුන් නටලිය ගත්තාම මුදුන් නටලිය සයිස් එක වෙන්නේ 175 50. මම ලියන මුදුන් නටලිය කියන දැන් ලියනවා 175 50. මේවා මිලිමීටර වලින් කියන්නේ. ඊට පස්සේ මූලක් පරාල ගත්තාම මූලක් පරාල වලයි කාණු පරාල වලයි එකම සයිස් එකට තියෙන්නේ 150 50. මූලක් පරාල 150 50. මේවා මිලිමීටර වලින් හරස් කරන්නේ. ඊට පස්සේ කාණු පරාල වලටත් එන්නේ එහෙමමයි. හරි, කාණු පරාලත් එහෙමමයි එන්නේ. ඒක සාමාන්‍ය පරාල කියන්නේ පොදු පරාලනේ. ඒවා 150 සයිස් එකේ ඒවා 100 වැඩි කිරීම 50. එතකොට වඩින් මුල යදි ගත්තාම 225 20. බාජු යදි ගත්තාම එහෙමමයි 225 20. හරි, 225 20. ඊට පස්සේ බිත්තිරලි ගත්තාට පස්සේ 175 හරස් කඩ ගත්තාම ඊට පස්සේ ඔය මූල පරාල වලම සයිස් එකම තමයි කාණු පරාල ගත්තෙත් 150 50 ඕවලින් දා ගන්න මිලිමීටර වලින්. හරි, ඔය වගේ. හරි, එච්චරයි. 1 2 3 4 5 6 7ක් තියෙනවා නැති. හරි, ඔය ටිකත් ඔහොම දා ගන්න. හරි, දාගල ඉවර කර ගන්න ටක් ගාලා. හරි, ඇඳලා ඉවරද? ඇඳලා ඉවරයි ඉන්නවනම මට කියන්න. ඇඳලා ඉවරයි ඉන්නවනම කියන්න. හරි, එක දරුවෙක් නම් වැඩි වැඩයි කියන අනිත් අයගේ තත්ත කොහමද? අපි ඊළඟ කොටතර යන්ද? හරි, ඉවරයි කියනවා. හොඳයි, මං ඊළඟ කොටතර එන්නම්. එහෙනම් ඊළඟ කොටතර එනකොට පුතේ ඔයාලට කියන්නේ එම ප්‍රධාන කොටස් හතර මගින් කරන කාර්යයන් පිළිවෙලින් විස්තර කරන්න. හරි, මේ නම් කරපු කොටස් වලින් හතරක් අරගෙන ඒ හතරක ප්‍රධාන කාර්යයන් ටික අපි කතා කරමු. මුලින්ම ලියමු පුතා මුදුන් නටලිය. ලියන්නද මුදුන් නටලිය කියලා? මුලින්ම ලියන්න මුදුන් නටලිය. මුදුන් නටලිය. දැන් මුදුන් නටලිය කාර්ය නැත්නම් එයා යොදන්නේ ඇයි කියලා ලියමු. ලියන්න මුදුන් නටලිය ගැන මෙහෙම ලියන්න. ලියන්න ගොඩනැගිල්ලක මැද්දේ මුදුන් නැටි කියලා දාලා යන ගොඩනැගිල්ලක මැද්දේ එහි මුදුනින්ම ගොඩනැගිල්ලක මැද්දේ එහි මුදුනින්ම ගොඩනැගිල්ලේ දික් අතට එහි මුදුනින්ම ගොඩනැගිල්ලේ දික් අතට සමාන්තරව ගොඩනැගිල්ලේ දික් අතට සමාන්තරව ගොඩනැගිල්ලේ දික් අතට සමාන්තරව යොදන යොදන දව අවයවයයි. යොදන දව අවයවයයි. යොදන දව අවයවයයි. එය එය වහලයේ එය වහලයේ කොඳු නාරටිය ලෙසද හඳුන්වයි. එය වහලයේ කොඳු නාරටිය ලෙසද හඳුන්වයි. එය වහලයේ කොඳු නාරටිය ලෙසද හඳුන්වයි. හරි, මුදුන් නෙල්ලිය. හරි, ඊට පස්සේ යනුදේ
බිත්ති අරලිය ගැන ලියන්න. බිත්ති අරලිය. බිත්ති අරලිය. තේරෙනවා? වහලයක ඒ අටද ලියන්න වහලයක බිත්තිය මතු පිට වහලයක බිත්තිය මතු පිට බිත්තියට සමාන්තරව බිත්තියට මතු පිට බිත්තියට සමාන්තරව යොදන දව කොටසයි යොදන දව කොටසයි වහලයේ බර වහලයේ බර පරාල හරහා වහලේ බර පරාල හරහා බිත්ති වෙතට සම්ප්‍රේෂණය කෙරෙනුයේ බිත්ති වෙතට සම්ප්‍රේෂණය කෙරෙනුයේ මෙමගිනි සම්ප්‍රේෂණය කෙරෙනුයේ මෙමගිනි හරි දෙන්නේ හරි ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ලියන්න දරුවනේ ලියන්න පොදු පරාල ඊළඟ යටපත පොදු පරාල පොදු පරාල පොදු පරාල ලියනකොට මෙහෙම ලියන්න පොදු පරාල ලියන්න පරාල හිස පරාල හිස පරාල හිස මුදුන් යටලීයටද මුදුන් යටලීයටද පරාල පාදය ඉගෙන පහල කෙරවර පරාල පාදය බිත්ති යටලීය මතද පිහිටයි බිත්ති යටලීය මතද පිහිටයි බිත්ති යටලීය මතද පිහිටයි සෙවිලි ද්‍රව්‍යය සෙවිලි ද්‍රව්‍යය රැඳවීමට ගනි සෙවිලි ද්‍රව්‍ය රැඳවීමට ගනි හරි ඊට පස්සේ ලියනවා වඩිම්බු ලෑලි තව කෙනෙක් වඩිම්බු ලෑලි වඩිම්බු ලෑලි වඩිම්බු ලෑලි ගන්න මොකටද පරාල පාද කෙලවරවල් තෙතමනෙන් ආරක්ෂා කර ගන්න. කියන්න. පරාල පාද කෙලවරවල් පරාල පාද කෙලවරවල් තෙතමනෙන් පරාල පාද කෙලවරවල් තෙතමනෙන් ආරක්ෂා කර ගැනීමට තෙතමනෙන් ආරක්ෂා කර ගැනීමට යොදාගනි සෙතමනේ ආරක්ෂා කර ගැනීමට යොදා ගනි. සෙතමනේ ආරක්ෂා කර ගැනීමට යොදා ගනි. හරි. ඊට පස්සේ මොකද කියනවා? වහල නිර්මාණයේදී යොදාගැරෙන දැව මූට්ටු වර්ග හතරක් ලියා ඒවා යොදා ගන්නා අවස්ථාවන්ද ලියන්න. හරි. පොඩි දැන් වහල සඳහා ඔය සෙවිලි ද්‍රව්‍ය යොදනකොට නැත්නම් ඒ දඬු නැත්නම් දැව වර්ග භාවිතා කරනකොට අපිට විවිධ වර්ගයේ මූට්ටු පාවිච්චි කරන්න සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ පාවිච්චි කරන මූට්ටු අතර පස්සේ මේ මූට්ටු වල අපිට හම්බ වෙන නිතරම අපි දකින මූට්ටු වර්ග කීපයකුත් අපිට හම්බ වෙනවා දැන් එක්කෙනෙක් තමයි අපිට හම්බ වෙනවා පරාලයක් විත්තිරණීයක් මත තියෙනකොට ඉලිප්පු මූට්ටුවක් නැත්තම් කුරුළුකට මූට්ටුවක් අපිට හම්බ වෙනවා හරිද පරාල දෙකක් නැත්තම් යටලී දෙකක් දිග මදි වෙනකොට එකට සම්බන්ධ කරද්දී අපිට හම්බ වෙනවා කිඹුල් තල්ල මූට්ටුවක් ඒ වගේම අට්ටවාලයක් පරාලයක් එක්ක සම්බන්ධ කරදි හම්බ වෙනවා අපිට කත්තු මල්ලි මූට්ටුවක් ඒ වගේ අපිට මූට්ටු වර්ග කීපයක් හම්බ වෙනවා හරි අපි කතා කරනවා දරුවනේ කීපයක් එක්කෙනෙක් ලියන්න පුතේ කයිනෝක්කු මූට්ටුව එහෙම නැත්නම් කිඹුල් තල්ල මූට්ටුව ලියන්නකො පළවෙනි කෙනා කයිනෝක්කු මූට්ටුව අලිරක් ගහල යන එකට තම නමක් කියනවා කිඹුල් තල්ල මූට්ටුව කිඹුල් තල්ල මූට්ටුව කිඹුල්තල මූට්ටුව පාවිච්චි කරන්නේ ඉදරුවනේ මුදුන් යටලී සඳහා. කියන්න මුදුන් යටලී සඳහා. මුදුන් යටලී දෙකක් එකට සම්බන්ධ කරගන්නේ ගන්න තමයි ওই මූට්ටුව ගන්න. මුදුන් යටලී සඳහා. ඊළඟට ලියනවා ඉලිප්පු මූට්ටුව. ඉලිප්පු මූට්ටුව. ඉලිප්පු මූට්ටුවක් අපි පාවිච්චි කරන්නේ පොදේ
ලියීමද පරාලයක් හදවන්න ලියන්න බිත්ති යටලී මත බිත්ති යටලී මත පරාල රැඳවීමට බිත්ති යටලී මත පරාල රැඳවීමට ඊළඟ මූට්ටු ලියන්න ඊළඟ මූට්ටු ලියන්න ඊළඟ මූට්ටු ලියනවා කත්තු මල්ලි මූට්ටුව කත්තු මල්ලි මූට්ටුව ලියනවා පරාලහා අට්ටවාල පරාලහා අට්ටවාල රැඳවීමට පරාලහා අට්ටවාල රැඳවීමට ඊට පස්සේ හැඩ මූට්ටුව හැඩ මූට්ටුව හැඩ මූට්ටුව පාවිච්චි කරන පුතා වඩිමුලෑලියකට සම්බන්ධ කරන්න යන වඩිමුලෑලි සඳහා හැඩ මූට්ටුව පාවිච්චි කරනවා වඩිමුලෑලි සඳහා වඩිමුලෑලි සඳහා හරි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේත් ඉවරයි එනවා හතරවෙනි ප්‍රශ්නේවත් අවසාන ප්‍රශ්නෙට ඔටෝමොබයිල් ප්‍රශ්නයක් පළවෙනි කොටස සැහැල්ලු මෝටර් රථ සඳහා ඉන්ධන ලෙස පෙට්‍රල් තෝරා ගැනීමට හේතු දෙකක් අහනවා හරි එකක් තමයි පෙට්‍රල් වාෂ්පශීලී ඒ නිසා පහසුවෙන් වාතයත් එක්ක මිශ්‍ර වෙනවා ඕක එකක් ඒ වගේම අපෙන් අහනවා තව කාරණාවක් අහනවා හරි විශේෂම දරුවනේ පෙට්‍රල් වල ජ්වලන ස්වයංජ්වලන උෂ්ණත්වය වැඩි ඒ නිසා රත් කරද්දි ෆයර් වෙන්නේ නැහැ බාහිරින් දහනය කර ගන්න ඕනේ දැන් ඩීසල් එහෙම නෙමෙයි ඩීසල් වල ස්වයංජ්වලන උෂ්ණත්වය සෙල්සියස් 210යි පෙට්‍රල් වල 280යි දැන් රත් කරලා රත් කරගෙන නැද්දි ඩීසල් තමයි ඉක්මනින් ගිනින්න පෙට්‍රල් වලට වඩා ඒක තමයි අතන ප්‍රශ්නේ. ලියන්නක මෙන්න මේව. එතකොට අපි දැන් සැහැල්ලු වාහන සඳහා ඔය පෙට්‍රල් එන්ජින් යොදා ගන්න හේතුව තමයි එකක් පෙට්‍රල් ඉක්මනින් වාෂ්ප වෙනවා ඒ නිසා වාතයත් එක්ක මිශ්‍ර කරගන්න ලේසි. ඕකේ එකක්. ඊළඟට ස්වයංජ්වලන උෂ්ණත්වය පෙට්‍රල් වල වැඩි. ඒ නිසා රත් කරගෙන යද්දි ගිනි ගන්නෙ නැහැ නැත්නම් දහනය වෙන්නේ නැහැ. ඒ නිසා පුළිගුල වාදීල දහනය කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා දෙක නිසා තමයි පෙට්‍රල් එන්ජින් සැහැල්ලු වාහන සඳහා යොදා ගන්න. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පෙට්‍රල් වාෂ්පශීලී බවින් වැඩි නිසා පෙට්‍රල් වාෂ්පශීලී බවින් වැඩි නිසා පෙට්‍රල් වාෂ්පශීලී බවින් වැඩි නිසා වාෂ්පශීලී බවින් වැඩි නිසා වාතය සමග ඉක්මනින් මිශ්‍ර වේ වාතය සමග ඉක්මනින් මිශ්‍ර වේ ඕකේ එකක් තව එකක් ලියන්න තව එකක් ලියන්න පෙට්‍රල් වල දෙවෙනි එක යටි ලියන්න පෙට්‍රල් වල ස්වයංජ්වලන උෂ්ණත්වය පෙට්‍රල් වල ස්වයංජ්වලන උෂ්ණත්වය වැඩි ය පෙට්‍රල් වල ස්වයංජ්වලන උෂ්ණත්වය වැඩි ය පරාන් විතර දාන්න සෙල්සියස් 280යි කියලා සෙල්සියස් 280යි වැඩි ය සෙල්සියස් 280යි ඉබෙවින් 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 බාහිරින් උෂ්ණත්වය වැඩි කර එබැවින් බාහිරින් උෂ්ණත්වය වැඩි කර බාහිරින් උෂ්ණත්වය වැඩි කර දහනය කළ යුතුය බාහිරින් උෂ්ණත්වය වැඩි කර දහනය කළ යුතුය එබැවින් එබැවින් එන්ජිම තුල එබැවින් එන්ජිම තුල අධික සම්පීඩනයක් අවශ්‍ය නොවේ එන්ජිම තුල අධික සම්පීඩනයක් අවශ්‍ය නැවේ. හරි ඔන්න හේතු දෙක තමයි අපිට මෙතනදී කතා කරන්න වෙන්නේ. දෙවෙනි කොටස පෙට්‍රල් ඉන්ධනයක් දැවීමෙන් තාප ශක්තිය නිබදවීමේ ක්‍රියාවලියට අදාළ රසායනික ක්‍රියාවලිය සඳහන් කරන්න කියලා කියනවා. හරි. දරුවනේ පෙට්‍රල් වාතයත් එක්ක එකතු වෙලා ගිනි ගන්නවා. ගිනි ගත්තට පස්සේ හැදෙනවා නයිට්‍රජන් එනවා ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් එනවා ඒ වගේම ජල වාෂ්ප එනවා තාපය පිට වෙනවා පැහැදිලිද එතකොට පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රෝකාබන් CH ඔන්න C කියලා ගන්නවා අපි හයිඩ්‍රෝකාබන් පෙට්‍රෝජන් හයිඩ්‍රෝකාබන් වාතය කියලා කියන්නේ ඔක්සිජන් නයිට්‍රජන් කියන දෙන්නා එකතුවක් කොටන දිනවා නයිට්‍රජන් ගෑස් එක පිට වෙනවා N2 කාබන් ඩයොක්සයිඩ් වායුව
ජල වාෂ්ප H2O තාපය නම් පිට වෙලා යනවා. මම ඒක තාපය Q කියලා ගන්නවා. හරි? ඔකේ නේද යන්නේ. තාපය පිට වෙනවා. තාපය පිට වෙනවා. ඔන්න රසායනික සූත්‍රය. හරි? පෙට්‍රල් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට නයිට්‍රජන් පිට වෙනවා, කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා, ජල වාෂ්ප පිට වෙලා තාපය එළියට එන්නට ඕන. ඕක තමයි රසායනික සමීකරණය. පම්ම නෝට් කරගන්න. ඒ කියන්නේ පෙට්‍රල් කියන්නේ හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙනවා. මේක තමයි මේක හොලිවර් කමන්නේ. පෙට්‍රල් කියන්නේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. දෙන්නට සංයෝගයක්. මොම ලිවර් කමක් නැහැ. ඔය සූත්‍රය ලියා ගන්නකො රසායනික සමීකරණයක් විදිහට මෙයාව. ඉබ්බරේ ලියා ගන්න උත්සාහ කරන්න. හරි ඉවරද? ඉවරයි. ඊට පස්සේ කියන උදේ උදෑසන මෝටර් රථයේ පණ ගැන්වීමට යද්දී පෙට්‍රල් ගලක් ආවලු. එලෙසම පණ ගැන්වීමට අපහසුද වුණාලු. මීට හේතු වන්නේ මොනවාදයි කෙටියෙන් විස්තර කරන්න. දැන් පණ ගන්න නම් අමාරුලු පෙට්‍රල් ගලක් එනවලු. එහෙනම් අනිවාර්යයෙන්ම පෙට්‍රල් ඕෆ් ෆ්ලෝ වෙනවනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කාබියුරේටරෙන් පෙට්‍රල් උතුරලා යනවා. ඒ වගේම එහෙම නැත්නම් තව තව ඒ කියන්නේ ඕක පෙට්‍රල් ගලක් එනවලු වාහනේ පණ ගන්න අමාරුයිලු. ඒ වගේම දරුවනේ එක්කෝ පෙට්‍රල් පොම්ප එක හැදිලා. එහෙම නැත්නම් ෆිල්ටර් එක අවහිර වෙලා කුඩිකු පේරවල කාබන් බැඳිලා. ওই වගේ දේවල් වෙන්න පුළුවන් පණ ගන්න වෙන්නේ නැති වෙන්න. හරි? එහෙනම් පෙට්‍රල් උතුර යන්න සහ පණ ගැනීමක් නොවීම සඳහා හේතු ටිකක් ලියන මෙන්න මෙහෙම. එකක් ලියන පොතේ යටියටට ලියන්න. එකක් ලියනවා කාබියුරේටරයේ ඉන්ධන උතුරා යාම. කාබියුරේටරයේ ඉන්ධන උතුරා යාම. ඒ වගේම තව එකක් ලියනවා පෙරහන් අවහිර වීම. ඒ වගේම පොම්පය කැඩී යාම. ඒ වගේම කුලුඟු පේනුවේ කාබන් බැඳීම. කුලුඟු පේනුවේ කාබන් බැඳීම. කුලුඟු පේනුවේ කාබන් බැඳීම. කුලුඟු පේනුවේ කාබන් බැඳීම. හතරවෙනි කොටස කියනවා ඩීසල් වාහනයක අධික ලෙස කළුදුම පිටවෙනවලු. ඒකට හේතු මොනවාද කියලා අහනවා. එකක් තමයි වැඩිපුර ඩීසල් විදිනවා. වැරදි මොහොතක ඩීසල් විදිනවා. එහෙම නැත්නම් ඉන්ජෙක්ටර් එකේ නසල් එක ලොකු වෙලා. එහෙම නැත්නම් අපිට තව කියන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ දැන් ඔය ඩීසල් විදිනකොට ඩීසල් කුඩා කොටස් වල කැඩෙන්නේ නැහැ. සමහර දෝෂයක් වෙලා කුඩා කොටස් වල කැඩෙන්නේ නැහැ. ඒකක් හේතුවක් වෙනවා. ඒ නිසා කියන ඩීසල් වාහන වල දුම කළු පාට වෙන හේතු. කියන කීපයක් මෙහෙම කියන පොතේ වායු ශෝධක අවහිර වීම. ඒ වගේම තව එකක් ලියනවා. ඒ වගේම තව එකක් ලියනවා. එන්ජිමේ සිලින්ඩරය හා පිස්ටන් වලලු ගෙවි යාම. එන්ජිමේ සිලින්ඩරය හා පිස්ටන් වලලු ගෙවි යාම. සිලින්ඩරය හා පිස්ටන් වලලු ගෙවි යාම. ඒ වගේම ඉන්ධන වැඩිපුර යෙදීම. ඉන්ධන වැඩිපුර යෙදීම. ඉන්ධන වැඩිපුර යෙදීම. ඒ වගේම වැරදි මොහොතක ඩීසල් විදීම. වැරදි මොහොතක ඩීසල් විදීම. ඔය වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. හරි.
ඔන්න ඔතනින් හතරවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. හරිද? රයිට්. එතකොට දරුවනේ අපි ඔන්න 22 පේපර් එකේ වැඩ ටික කවර කළා. හරි. වෙලාව 10 හමාරට දැන් කිට්ටුයි. හරි? අද ඔන්න දැන් අපි පැය දෙකක කාලයක් අරගෙන ලස්සන වැඩ ටික කළා. එතකොට ලබන සතියේ 23 පේපර් එක එනවා. කට් කර ගන්න නැතුව දිගින් දිගටම මේ පේපර් එකත් එක්ක ඔයාලා ඉන්න මේ පේපර් එක තමයි ඔයාලට ලකුණු හදා ගන්න තියෙන එකම ක්‍රමය. හරි ඒ නිසා ඔයාලා සතිපතා මේ ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියලා ලෑස්ති වෙන්න. හරි ඒ නිසා මේ ප්‍රශ්න පත්‍ර පන් දෙලා කට් කර ගන්න එපා. මේක නොමිලයේ විභාගයේ දක්වාම ඔබ සඳහා අපි කරන සත්කාරයක්. ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ඔයාලා ගන්න. හරි එහෙනම් අපි අදට අපි මෙතනින් වැඩ ටික කවර කරනවා. ලබන සතිය සුපුරුදු විදිහට පන්තියේදී නැවතත් අපි හම්බ වෙනවා. ලබන සතිය සිකුරාදා නැවතත් රැය 8 හමාරට. අපි 8 හමාරට නැතුව 8ට විතර පටන් ගමු නේද ක්ලාස් එක. ඒක කලින් පටන් ගත්තා කියන්නේ 8 හමාරට දාන්නේ නැතුව අපි 8ට පටන් ගන්න 10 ඉවර කරමු. ඒකවල තව ටිකක් පැය භාගයක් කලින් කරලා ඉවර කර හැකියි නේද? හරි. අපි 8ට පටන් ගමු ලබන සතිය. එහෙනම් සූදානම් වෙන ලබන සතිය 8ට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් අදට වැඩ ඉවරයි මුතේ. ලබන සතියේ නැවතත් අපි හම්බ වෙමු. හරි. 5 1